சரசவி பிந்தின் துரிந்துரக்கு துரு மடலாவை පහයි සිනමාවට 74යි මහාචාර්යතුමා ඔව් ඒ අතරනුත් හසන්ත මේ තෝරාගත්ත ගීතය අතිවිශේෂ ගීතයක් මොකද මේ බඳු ගීත සිංහල සිනමා ගීතාවලියේ තියෙන්නේ එකයි ඒ කියන්නේ මේ ගීතය ගායනා කළ තියෙන ලතා මංගේෂ්කර් එතුමිය ගැන අපි ආපහු වැඩිපුර කියන දෙයක් නැහැ ඊට පස්සෙත් ඇත්තටම උගත් දෙනෙක් උත්සාහ කරා සිංහල ගීත ගායනා කරන්න එතුමියලව නමුත් සාර්ථකුනේ නැහැ මේක විශේෂත්වයක් තියෙනවා ආනන්ද සමරකෝන්
කියන ජාතික ගීය නිර්මාණය කරපු සහ සිංහල ගීතයට ස්වතන්ත්‍ර තනු නිර්මාණය කළ ප්‍රථම තැනත්තා ආනන්ද සමරගෝන්ගේ ගීත රචනාව ඔහුගේම තනුව වෙනසකට තියෙන්නේ ඉන්දියාවේදී පටිගත කරපු එහි ඉන්දියානු දකුණු ඉන්දියානු සංගීතඥ කරන එස් දක්ෂිණමූර්තිගේ තමයි සංගීත සංයෝජනය. ඒ නිසා මේ ගීතය සුවිශේෂ ගීතයක්. මම දැකලා තියෙනවා පින්තූර ලතා මංගේෂ්කරට ගීතය පුහුණු කරනවා වචන උච්චාරණය පුහුණු කරනවා ආනන්ද සමරකෝන්. දේශාභිමානී ගීත කලාවේ හැරවුම් ලක්ෂයක් බඳු ආනන්ද සමරකෝන් සූරීන් රචනා කරන ලද මේ ගීය එදා ගායනා කළේ ಭಾರತයේ රිදී සිනුව ලතා මංගේෂ්කර්. අපට දේශාභිමානීය දනවන ගීතය ගායනා කරලා දීලා තියෙන්නේ ಭಾರತයේ රිදී සිනුව ලතා මංගේෂ්කර් මැතිණිය විශිෂ්ට ගායන වේදිනිය. එකක් මතක් කරන්න ඕන 1955 තිරගත වුණු සැඩසුලං චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුනේ. මේ ගීයෙන් පටන් ගත්ත කතා බහ කොහෙන් කෙලවර කරන්නද කියලා මටම හිතා ගන්න බැ. ඒ තරම් කියන්න කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි සිනමාව සහ ගීතය ගැනයි කතා කරන්නේ. සිනමාවත් ගීතයක් වගේ තමයි බලාගෙන ගියාම මේ දවස්වල ඒ ගැන හොයා බලනකොට ඇතර පුදුමාකාර රසවත් මිහිරි ගීතයක් වගේ තමයි අපේ සිනමාව. අපිට මේ මිහිරි බව රසවත් බව නිදර්ශන සහිතව පෙන්වන්නට හැකියාව තියෙනවා. දොරමඩලාවට කවිත් ලියන සින්දුත් ලියන චිත්‍රපටිත් හදන විචාරත් ලියන පර්යේෂණත් කරන ඒවට සම්මානත් ගන්න විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉන්නවා නම් ඒ එකම මහාචාර්යවරයා අද දොරමඩලාවට සහභාගී වෙනවා. කවුරුත් මායේ කමනාප වෙන්න එපා හැඳින්වීමට. මොකද ඉස්සරව මහාචාර්යා රෝමය දුර තිබිලා නැහැ. මං කියන අවුරුදු 2000 ක විතර ඉතිහාසයේ ඒක එකක්. සමහරවිට කවි තියෙනවා සින්දු නැහැ. සමහරවිට සින්දු තියෙනවා චිත්‍රපටි නැහැ. ඒ ඔක්කොම තියෙනවා සමහරවිට විශ්වවිද්‍යාලේ නැහැ. මහාචාර්ය දූරේ නැහැ. ඉතින් මේ ඔක්කොම තියෙන එක්කෙනෙක් නම් කරන්ටයි මට කිව්වොත් මා කියන්නේ වෙන කවුරුන් ගැන? මහාචාර්ය සිරි ගුණසිංහයන් අපිට ටිකක් මතක් වෙනවා. නමුත් එතුමා මේ තරම් පුළුල් විශේෂේස්ත්‍රයන්ගේ වැඩ කළේ නැහැ. ඉතින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නන් ගෞරවණීයව දොරමඩලාවට පිළිගන්නවා අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක්. නිකම්ම නෙමෙයි බලන්නකොට නිකම් මට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන් නම් මේ මාව පොඩ්ඩක් පෙන්නලා මේ තියෙන මේ පොත් ඔක්කොම මේ මාචාර්තුමා ලියපුවා. මේ සිංහල චිත්‍රපට ගීතාවලිය මේ තියෙන්නේ බලන්න මොන තරම් බර එකක්ද කියලා. අපිට කතා කරන්න දේවලුත් තියෙනවා මේ පොත් ඇතුලේ. මා පුදුමාකාර දේවල් තියෙනවා, රහ දේවල් තියෙනවා. ඒ වගේම සිනමාව ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ ආචාර්ය මාලනී ෆොන්සේකා නැතුව. ඉතා ගෞරවණීයව දොරමඩලාවට පිළිගන්නෝ අපේ ප්‍රධාන සම්පත්ධාරිණියක් අපේ නිලි රැජින හැටියට ඇය හඳුන්වා දෙනවා. අපි කවුරුත් ආදරය කරන චරිතය. සිනමාව මේ තරම් ජනකාන්ත ආකර්ෂණීය කලා මාධ්‍යයක් බවට පත් වෙන්න ඔය කතන්දරත් හේතු වෙන්න ඇති. අධ්‍යක්ෂණය ඔබතුමාලා වගේ වුණා හර්මපාල අධ්‍යක්ෂණය කරගත්තුවා. සංගීතයේ සින්දු මේ ඔක්කොම බලපාන්න ඇති. හැබැයි මාලනී වැනි ආකර්ෂණීය ලස්සන නිලියක් නොහිටියානම් සිනමාව මේ තරම් ලස්සන ආකර්ෂණීය මාධ්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබේ ලස්සනටත් සිනමා රසිකයන් ණය ගැති දක්ෂකමට වගේම ගෞරවණීයව පිළිගන්නවා. කුල්ලටත් රඟපාලා, තාත්තටත් රඟපාලා, ගැමියටත් රඟපාලා, හාමුටත් රඟපාලා, දුෂ්ටයටත් රඟපාලා, හොරාටත් රඟපාලා, පොලිසියටත් රඟපානවා. එහෙම කෙනෙක් නම් කරන්නේ කියලා මට කිව්වොත් ඒ නම් කරන්න පුළුවන් ප්‍රධාන කෙනා අද දොරමඩලා ඉන්න ආචාර්ය රවින් රන්දෙනිය සූරින්. ඉතා ගෞරවණීයව දොරමඩලාවට පිළිගන්නවා. මාගේ කොල්ලට රඟපෑවා කිව්වා. සෑහෙන කොල්ලගේ චරිතය සෑහෙන රඟපාලා දෙන පොඩි පැංගිරි පේනම තාම ටිකක් තියෙනවා. තාව තියෙනවා. ඈ ලස්සන නළුවෙක්ට ඉත බලන්න මා මේ ගාමිණී මහත්තයාට, ජෝ මහත්තයාට, ටෝනි මහත්තයාට අගෞරව කරනවා නෙමෙයි විශිෂ්ට රංගධරයන්. හැබැයි රවින්ද්‍ර රන්දෙනිය මහත්තයාට ලැබිලා තියෙන චරිත ටික නම් මේ සිනමාවේ කිසිම කෙනෙකුට ලැබිලා නැහැ. ඔහුගේ හැකියාවෙන් වැඩ පෙන්නන්නට හොඳ චරිත ටිකක් ලැබුණා. ඒ අතින් ඔහු විශිෂ්ටයි, ඒවට සාධාරණය කළා, සම්මානනීය තත්ත්වයට පත් වුණා. ඉතා ගරුණුතුව අපි පිළිගන්නවා දොරමඩලාවට. මේ හැඳින්වීම කාටවත් අගෞරවයක් වෙන්නේ නැහැ. අපි සාධාරණ හැඳින්වීම කරන්නේ. ඒ වගේම දේශයේ යශෝරාවේ ආචාර්ය නන්දා මාලනී මැතිනි ඉතා ගෞරවණීයව දොරමඩලාවට පිළිගන්නෝ අපේ ප්‍රධාන සම්පත්ධාරිණිය. හැමදාම අපි දොරමඩලාව පටන් ගන්න ඇගේ හඬින්
ඇගේ හඬ දේශයේ ජාතිය අවදි කරන හඬ සිනමාවට ඇගෙන් ලැබුණු පණ කොහොමද කියලා අද දොරමඩලාවේ නිදර්ශන සහිතව බලාගත්ත හැකියාව තියෙනවා. ඉතා ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. අද දොරමඩලාවේ ඉන්න වැඩි දෙනෙක් ආචාර්ය මහාචාර්යවරු තමයි. බලන්න ඈ පෙල්ලට කියෝගෙන යනකොට ඉතින් ඊළඟට වාඩි වෙලා ඉන්න ආචාර්ය රෝහණ වීරසිංහ නව සංගීත පරම්පරාවක පුරෝගාමී නිර්මාණවේදියා අපේ රටේ සිනමාව ඇතුළු විවිධ කලා මාධ්‍යන්ට දායක වෙච්ච සංගීතඥෙක් නව පරම්පරාවක් හඳුන්වා දුන්න සංගීතඥෙක් හැටියට තුමා හඳුන්වා දෙන සම්මානනීය සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා වෙන කවුරු දුන්නේ නැතත් අපි දීලා තියෙනවා එක ගෞරව නාමයක් එක කලාකරුවෙකුට ඒක තමයි මාස්ටර් කියන එක ලංකාවේ මාස්ටර්ලා ඉන්නවනේ කේමදාස මාස්ටර් අමරදේව මාස්ටර් අපි දොරමඩලාවෙන් දුන්න ඔබතුමාට මතක ඇතිනේ ගාන්ධර්ව අපදාන වැඩසටහනේදී මාස්ටර් TM ඈ මාස්ටර් TM ගෞරවනීයව පිළිගන්නවා TM ජයරත්න සූරීන් ඇත්තට මේ හැඳින්වීමට එතුමා කොයිතරම් සුදුසුද කියන එක එතුමා ගායනා කරලා තියෙන ගීතමාලාව විමසා බලන්න ඕන එහි තියෙන විවිධත්වය විවිධ සංගීතවේදීන් එක්ක වැඩ කරලා තියෙනවා විශිෂ්ට ගායනවේදියෙක් සංගීතවේදියෙක් ඉතා ගෞරවනීයව TM ජයරත්න සූරීන් දොරමඩලාවට පිළිගන්නවා අපට කදිම ගීතමය ආරම්භයක් ලබා දුන්නා අපේ සම්මානනීය ගායනවේදිනිය උරේෂා රවිහාරි ගෞරවනීයව ආදරණීයව දොරමඩලාවට පිළිගන්නවා තව ගීත තියෙනවා ගායනා කරන්න ඔය මේ සෝමසේකර මහත්තයා තමයි සැරසුලන් චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ නේද ඔව් ටී සෝමසේකරන් සෝමසේකර මහත්තයා දක්ෂයිලු මහාචාර්යතුමා ප්‍රචාරණ වැඩවලට චිත්‍රපටියේ හැදුවට වැඩන මේක දුවා ගන්න ඕන කරන ප්‍රචාරක වැඩත් එතුමාම කරනවායි කියලා මම අහලා තියෙනවා. ඔව් නේ ඒක සම්පූර්ණ සත්‍යයක්. ඒ කියන්නේ ඔහුගේ චිත්‍රපට හැමදේකම ඒ ප්‍රචාර දැන් අතන අද නම් වෙනම ප්‍රචාරය සඳහා වෙනම කණ්ඩායමක් ඉන්නවනේ. එදා මේ අධ්‍යක්ෂකවරයාම ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කරලා තියෙනවා. අපි සැඩසුලන් වලින් පටන් ගත්තට පළමු චිත්‍රපටියේ කඩවුණු පොරොන්දුවනේ අනේ මන්ද පළවෙනි චිත්‍රපටියේ මේක උනේ මොකද කියලා මාචාර්යතුමා කඩවුණු පොරොන්දුව කියන්නේ රටවටේ පෙන්නපු නාට්‍යයක් නේද? ඔව් හසන්ත ඇත්තටම දැන් මේ කඩවුණු පොරොන්දුවේ කතාන්තරය බොහොම ඈත අතීත දෙවියන් එක තර රසවත් කතාන්තරයක් මොකද දැන් ලංකාවේ සිංහල චිත්‍රපටයක් සෑදීම පිළිබඳ ව බොහෝ දෙනෙක් කතා වෙමින් තිබුණා මොකද මේ වෙනකොට හින්දි දෙමළ ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වන්න පටන් අරගෙන දැන් ලංකාවට ඔය නෘත්‍ය නාට්‍ය ගෙනාවේ පාර්ස ජාතිකයෝ ඇත්තට මේ පාර්ස ජාතිකයෝම තමයි සිනමාවත් සිනමාව ගෙනාව කියන්නේ සිනමාවට ස්ථාවරයක් සකස් කරලා දුන්නේ මොකද වුන් මුලින්ම හැදුවා එම්පයර් සිනමා ශාලාව ඒක තමයි ලංකාවේ පළවෙනි ස්ථාවර සිනමා ශාලාව ඊට පස්සේ දැන් ඔය ටෝකීස් කියන වචනට කතානාද චිත්‍රපට කියලා තමයි අපි කිව්වේ ඒ එම්පයර් එකේ 1931 පෙන්නුව අලම් අරා කියලා හින්දි චිත්‍රපටයක් සින්දු 55යි ඊට පස්සේ චින්තාමණි කියලා දෙමළ චිත්‍රපටයක් පෙන්නුවා සින්දු 40 ගානයි ඒක නිසා ඔබ කිව්වා වගේ මේ ගීතයයි සිනමාවයි ඊටම සම්බන්ධයි එතකොට මුලින්ම මේ චිත්‍රපට කිරීමේ ආශාවක් ඇති වුණේ ඇතරම විමලවීර මාස්ටර්ට සිරිසෙන විමලවීරට ඒ සඳහා සාධක තියෙනවා ඔහු ඔහුගේ පත්‍ර දැන්වීම වල දාලා තියෙනවා මේ ඉන්දියාවෙන් අපේ චිත්‍රපට අපේ නාට්‍ය සිනමාවට නැගීම සඳහා ඉන්දියාවෙන් පිරිසක් එනවා ඒ චිත්‍ර ඒ දර්ශන නැරඹීමට ඔබත් පැමිණෙන්න මට ආව වෙන්න පුළුවන් ඒකම ඔහු යම් යම් අවස්ථාවල ලියලා තියෙනවා තමන්ගේ චිත්‍රපටයක් සිනමාවට නගා ගන්න තිබිච්ච කැමැත්ත එහෙම ලියලා තියෙනවා නමුත් ඔහුට ඔහුගේ අභාග්‍යයට නිෂ්පාදකවරයෙක් හම්බුන්නේ එහෙම කිසිම ආසාවක් නොතිබිච්ච BW ජාමාන්නට ඒ අවස්ථාව ලැබෙනවා එහෙම ඒක වෙන්නේ මේ මේගමුව කේන්ද්‍ර කරගත්ත නාට්‍ය කණ්ඩායම මිනර්වා මේ නාට්‍ය කණ්ඩායම නිෂ්පාදනය කරපු කඩුණු පොරොන්දුව කියන නාට්‍යය සියවරයක් ඉක්මවලා ලංකාවේ තනින් තන ප්‍රදර්ශනය වුණා එතකොට මේ SM නායක මාත්‍යා ඔහු කල්පනා කරා මොකද ඔහුට සිංහල චිත්‍රපටයක් කරන්න උවමනාව තිබුණා ඔහු කල්පනා කරා මොකද්ද මේ සිංහල චිත්‍රපටයකට තියෙන අමුද්‍රව්‍ය කොහෙන්ද ගන්නෙ ඔහුට ඔහු දැක්කේ මේ කඩුණු පොරොන්දුව කියන නාට්‍ය ඒ නිසා ඔහු මේ BW ජයමාන මාතර කතා කරා ඔබගේ නාට්‍ය අපිට දෙන්න චිත්‍රපටයකට ඔහු කැමති වුණේ නැහැ
ओ कमी उत्ते ऊतो दी मे चित्रपट पास मगे नाट्य बेरवे अत मेक तमाइ उ पास नाट्य ना बेरुना नम अमार ओ कमी कर तमाइ मे चित्रपट मट मे एम नल खंडम एक जमान रुक्मणी देवी युग फ्लैंड किसी के मेना सुनने ये सीलु देना मधुरा सीटी मे कणुपुर निर्माण कला एक अपने पलवीन सिंगल चित्रपट बाट पातने खेटीन तब रसवाद कथा पत्नी एक युग फ्लैंड तीन ओन मे अंड कथा कर पाँ नाट्य बड़ मुटार मे मधुरा सीट अंडल चित्रपट पाऊद एंड एक गिया नाट्य पे एक चित्रपट कथ करा आपवा पेदर को अभी से मस इंडवी एक सह एक लेकिन मे चित्रपट निर्माण पलमु चित्रपट अशोकमाला नौने मुखदीला तप विनम कथा कर नूले तम गैसी लगे समहार बीट अशोकमाला पलमु चित्रपट तरगा तिमुना कौद सिंह चित्रपट पलवीन निर्माण करके गायक नलू बोट पत्ते वस्ता तीन आचार पंडित तमरदेव अने रंगपाने चरते अशोकमाला देवन चित्रपटे रंगपाण गायने गायने आचार्य मालनी फोंसेका महात्मी अभी वोट सिनेमावे नीली रजिना की वोट कलिंग रजिना कीटिया नोकिया अभी कहमद सिनेमा कथा कर नोहिटिया ना अभी कहमद आद मेथन अद मेथन आवेल कथा कर वासना वक्तम एक हरिम मे हितन खुट हरिंग हरमे आगे मट एक रंगन शिल्पी आख्याटी अट मे दी सिनेमा पटंग हेटी लोक सिनेमा वसा इट पास हिंदिया मे वगे पटंग नलू नीलिया बिहून हेटी वक्म हितन खुट मम गुडट वेटना के लिए हितान इतने के लिए मत इसम हरिम निका मे मे विप्लव अखर लापुका वक्यटी अट रुक्मणी देवी अगैन टेसी अखगन तर मत अक्ली विप्ल नुकरण अपट कवदाक मगिता सहन कल अखनका लंका भी कांतावट मे रंग रंगन शिल्पी अक् वेंड बेरीवी मठ हितना अभी मठ अत्रम वासनावती बुण्ड है मे एक मुलिम तीरगत उन्न हटिए बला नमूत मम बेलुआ मुगद अम्मा अत्ता गि बल तीन तर मम हिटिए ऐतुले मम हिटिए बड़ ऐतुले इट मस देहट इतर पास मंगिपदी तीन थिंग ये चित्रपाटी अतिक्कत मे मगे गमन मगे मे मे लोगटे लबुणी थिंक केलीम मावत मे सिनेमा लबुणी थिंक इतर देशी अक् रुक्मणी देवी की ओत वेनास्म विधि रूपयाक वेनास्म विधि चारित्याक एक गायनयात रंगणयात देखम ये वगे तत्व के गेन पुलवांग उन्होंने मंगिता अदटत नह ඒ තත්ත්වයට කිසි කෙනෙකුට එන්න බෑ. ඉතින් එහෙම දැන් නිලි රජන කිව්වට ඊටත් වඩා ඉහළින් තැනකට තමයි කතා කරන්න ඕනේ. ඇත්තට රුක්මනී දේවී ගැන කතා කරද්දී. ඔබගේ රූපේ මතක් කළා මැවිලා පෙනේවි රූපේ මතක් වෙනවා අපි හැමෝටම. ආචාර්ය රවින්ද රන්දෙනි මහත්තයා දැන් මම ඔබතුමා ගැන අර හැඳින්වීමක් කළානේ. කෝල්ලට රඟපෑවා, වීරයට රඟපෑවා, ජාතික වීරයට රඟපෑවා, ගැමියට රඟපෑවා, ප්‍රභූවරයට හාම මහත්තයාට රඟපෑවානේ. ඉතින් ඒ වගේ නොඑක්කව රඟපෑතොට මාල්නී අක්කමට කියන හොර. හොරාටත් රඟපෑවයි කියලා දුස්තිය කියලා කිව්වා. මේ මොකක්ද නැ මොකක් කර මේ මේ. හැබැයි අපි දන්න විදිහට රවින්ද රන්දෙනි මහත්තයා රටේ ජනතාවගේ හදවත් හොරාගෙන තියෙනවා ඈ. මම මේ ඔබ දෙන්න රඟපාන සිනමා කෘතිවල යම් යම් කොටස් බලනකොට හරි ලස්සන ජෝඩුවන්නේ මේ. ප්‍රීති රන්දෙනි මහත්තයා ගෙදර බලන් ඇති මට බයින්ඩත් ඉඳ තියෙනවා. සමාරේව බලන් ඉඳි හරි ආසයි මහත්තයාතුමා මේ ලස්සන ජෝඩු ඈ ලස්සන මේ නලු නිලිය මේ මේ වෑන්නේ සිනමාව ලස්සන වෙලා තින් ගාමිණී මාලනී ඈ විජේ මාලනී ඔහොම ඔහොම ඇවිල්ලා රවින්ද්‍ර මාලනී ඒකත් හරි ලස්සනයි පොදු සාධකේ මාලනී ඒකත් හරි ඈ මාලනී ඒක මාලනී නැතුව කාට ලස්සන වෙන්න බෑ වගේ අර දකින්දි මොකද හිතෙන්නේ දැන් ඔය හොරාද දුෂ්ටයද කිව්වේ ඉතින් ඒ අයිතියකුත් ඇති මොකද මේ මැඩියෙම රඟපාල තියෙන ඉතුමියත් එක්කනේ හොරකම් දුෂ්ටකම් ඔක්කොම දැකලා ඇති හිත හොරකම් කළේ නැහැ නේ මේක විතරක් කරුන්නේ සිනමාවට 74ක් ඔව් සිනමාවට 74ක් ඇත්තරම ලබන අවුරුද්ද වෙනකොට අපේ ඊටාම වැදගත් සංදිස්ථානයක් 75 පිරෙනවා
मे खाले तो आप गमन दे देशी अगे ये रूपराम दखिदे सिनेमा वेनुवे निकम मुखदो अपे बहुम आदरणीय इवागे अरे ऐतट वित्त ज्ञाति वगे इवागे के निक नैवत मतक हेतुन हेगी मक्वागे बहुम एक तरह विधियक अभी हेंगुम बार वेनु मुखद सिनेमा वेतरंग लसन आकर्षण सिनेमा अपे जनता वेलंदगत आदरे मुलू रटम एकतून तेनाकुना सिनेमा इथिंग देशी अक्का माल निगे अतरम कथाखरंडम वटन चारित्रेतु अपे पलवेनिम कथानायिकाव ये तरंग एक राजकीय तत्वेन पिलिगेन मट्टमक् तिबुने युगे निलियक्वेला रंखाव टापु एतुमियट तिबुन रटे तीन गौरवयः पिलिगेनीम नमुत् मन हेमदाम मतक्करण दे तमय एवगे निहतमानिकांतावक् नं अविट अत्रम सामान्य दिरिदा जीव कलातुरकिं हम्वेन्नि मट होंदर मतक तीन दे तमय एतुमियगेन कथा करद्दि एतुमिय अग्रगण्य गायिकाव युगे हिटिय ඕනම් වෙලාවක අපි රූපගත කිරීම මට හුඟක් අවස්ථා චිත්‍රපට කීපයකම හම්බ වුණා මගේ මවමින් එතුමිය රඟපෑවා ඉතින් අපි දර්ශනතලයේ ඉන්නේ නැද්දි සින්දුවක් කියන්න කිව්වහම කවදාවත් මට ඒක අදිමද කිරිල්ලක් නැහැ කියන එකම දේ අනේ මල්ලි මම වචන දන්නේ නැණි කියලා ඉතින් මම කියනවා මට මේ වචන ඔක්කොම මතකයි පැරණි කාලේ සින්දුවල හිටන් වචන මට කටපාඩම්ෙන් මතකයි ඒව මතක් කරලා දුන්නාම වාඩි වෙලා ලස්සනට ගායනා කරනවා ඉතින් ඒක මම මේ මතක් කළේ එතුමිය ගැන හරි සුන්දර මතකයක් අවදි කරන්න කොමාරිය මේ දුර ගමනේ අපිට එන්න වාසනාව ලැබුණා මේ මගේ කලාවට පිසිලා අවුරුදු 51ක් ඉතින් ඒ කාලය තුල ඒ හමුණ චරිත සිනමාව තුල අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු ඒ වගේම සහෝදර නළුනිලි පිරිස අපි පුදුමාකාර සහෝදරත්වයකින් එකට වැඩ කරේ ඒ ආපු ගමන ආපහු හැරිලා බලද්දී ජීවිතේට ඒ වාසනාව උදා වුණ එක මේ සිනමාවට සම්බන්ධ වෙලා ගෞරවණීය ලෙස සිනමාවට සලකගෙන අද වෙනකම් පවතින ලැබීම තමයි මං හිතන්නේ මං ජීවිතේ ලැබුණු ලොකු වාසනාවක් කියලා දේශීය සිනමාව 74ක් සපුරන්න මහ පුදුමාකාර වෙලාවක ඔක්කොම ඉන්න රසිකයෝ නෑනේ ඉගෙන සිනමාශාලා වහලා තියෙන වෙලාවක සිනමාවේ 74 කියන කතරෙක්තරා විදියක නිවිහැනහිල්ලේ විවේක බුද්ධියෙන් සිනමාව ගැන හිතන්ට හොඳ වෙලාවක් ඒක කතා කරන්නේ රූපවාහිනී මාධ්‍යෙන් මුද්දරයක් විතර පොඩි රූපවාහිනී සිනමාව හරි දවැන්තයිනේ ඈ දවැන්තයි හරි ලොකුයි අපි හරි පොඩි නිකන් ලියුම් කවරෙක් ගහ මුද්දරයක් වගේ රූපවාහිනී ඒක ඇතුලේ අපි කතා කරනවා දවැන්ත සිනමාව ගැන ඒ දවැන්ත බව අපට අමතක කරන්න බෑ මහ පුදුමාකාර පහ වෙනකොට මේ ඔක්කොම නැවතත් හොඳ වෙනවා හරියයි නේද අපි එහෙම ප්‍රාර්ථනා කරමු ඇත්ත පහල බලන්න ඕනේ කො බලන්න කොයිතරම් විචිත්‍රවත්ද මේ අතීතය කියලා දැන් මහාචාර්යතුමා මේ සිනමා ගීය ගැන කාලයක් තිස්සේ පරිශ්‍රණ කරනවා මේ එකතු කරනවා මේ සින්දු පොත් හැටියට තිබුණු දේවල් එකතු කරලා අනාගත પરම්පරාවට ප්‍රදානය කරනවා මේක ශාස්ත්‍රීය වටිනාකමක් සහිත එක අපි අගය කරනවා මා පෙන්නවා සිංහල චිත්‍රපට ගීතාවලිය කාණ්ඩ කීපයකින් මුද්‍රණය කරලා මුද්‍රණද්වාරයෙන් නිකුත් කරනවා ඒක වටිනා වැඩක් ඒක ඓතිහාසික වැඩක් හැටියට අපි සලකනවා සින්දු නැතුව චිත්‍රපටි දුවලා තියනවාද කියලා විතක හිතෙනවා සින්දු සහ ගීත සහ මේ චිත්‍රපටි අතර මහ පුදුමාකාර සම්බන්ධයක් තියෙන එක තමයි අපි සිනමාව සහ ගීතය ගැන කතා කරන්න පටන් ගත්තේ 50 දශකයේ 1950 ගණන් වල ආපු චිත්‍රපටි වල දෙන සින්දු ටික මහ පුදුමාකාර සින්දු ටිකක් රෝහණ මහත්තයෝ वेली तल की
සුවය දැනෙන තුපුළු තලය බඳු නෙලවෙන ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකේ ගලන ගඟකි सिनेमावे पलमु वर्ण चित्रपटे रन्मुतु दूवे गायने चित्रपटे वर्णवलिंग वैवर्णवलिंग हदंट पटंगत्तर पास उन्न मालनी अक्कलगे लसन ताव पेंड गत्ता कलसुत चित्रपटे वल तने हरि लसन आय ब्लैक एंड व्हाइट चित्रपटे वल एहेमद कलसु दूवे वट मन कैमति ताव टिककिन पेन्नन्ना को होंदम टिकक कलसु दूवे कोमद वर्णवल कोमद කියලා නේද ආචාර්ය නන්දා මාල්නීය ගයද්දී ඇගේ ජීවිතයේත් මේක සම්දිස්ථානයක් මේ ගීය සිංහල සිනමා ගීතය ගැන කතා කරද්දී අපට ගායිකාවන් වෙනම අරගෙන කතා කළොත් එහෙම ගායිකාවන් ගණනාවක් ඉන්නවද ලතා මංගেশකර් මහත්මියත් ඇවිල්ලා ගායනා කරලා තියෙනවනේ කේරාණි ජමුනා රාණි ආදී වශයෙන් විදේශීය ගායිකාවන් ඇවිල්ලා සිංහල ගීත ගායනා කරපු අවස්ථා තියෙනවා නමුත් ඔබ දන්නවද සිනමාවට 74ක් මේ 74න් 72ක්ම ගීත ගායනා කරපු ගායන වේදිනියක් ඉන්නවා. ඇය තමයි අපේ ගී රජින කලසුරි ලතා වල්පොල මහත්මිය එතුමියට අපේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එතුමීගේ ගී කලාවේ හැඩවැඩත් දොරමඩලාවෙන් අපට දකින්න හැකියාව තියෙනවා. අපි උත්සාහ කරනවා එතුමිය මේ වැඩසටහනට සම්බන්ධ කරන්න. ඇත්තටම අපි ආරාධනා කළා. ඒ ගායිකාවන් ගැන කතා කරද්දී ලතා වල්පොල මහත්මිය සුජාතා අත්නායක මහත්මිය आचार्य नंदा मालनी महात्म्य एंजलीन गुणतिलक महात्म्य अतुलु पिरिसक्किनो इंद्राणी विजय भंडार महात्म्य अतुलु पिरिसक्किनो मे विश्वे अम्मलागे आदरे यमक तेन ताकल नोमियेन नोमेकेन ए गीय सह सिनेमा अतर तेन सबंधियाव अपट अमतक करन्न बै सिंहल सिनेमा वंशे एकतरा विधियक हरवुम लक्ष्यक ए गीय प्रेम गीत तीनो विरह गीत तीनो देशाभिमानी गीत तीनो विकट गीत तीनो मौगुण गीत तीनो सहेंट तीनो ये अत्र मे मौगुण गीय महा पुदुमाकार मे विश्वेपुरा रौदेन महा मौगुण गीय खेरिट अपि हेमदाम सलकनो ए अदत् जाति आदरणीय गायिका हेटिट सलकंट ओय गीयत् प्रमाणवत्यै मट विटग हितेनो महाचारुतुमा ए तरम प्राणवत् गीय आचार्य नंदा मालनी मुखद दाकिन ऐतर मैं दाकिन हरी सतुरा दैन हदवत कोई तरह अतीत पौकरा अविद किलतम ये गीतमाला एहन मट हित इकट 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 विना गीत महिता अद मम यम किसी स्थावर किन्ना अमरदेव सहगी इंदलाइन इंदागी रोहन दक्वाम हमबुना मट विविध संगीत अध्यक्ष वरुण यटते गायन नट हुंदे अवस्था उड़ा हमबुना
ඒ අවස්ථා නිසා මම හිතන්නේ මගේ ගීත ගායන හැකියාවත් හුඟක් දුරට වැඩි වුණා. ඇත්තට මට ගලනගඟ ජීවිතයේ ගීතේ ගායනා කරනකොටත් මගේ අතීතේ ටිකක් මතක් වුණේ මට. මොකද 962 මේ ගීතේ ගායනා කළේ. ඒ වෙනකොට ඇත්තට මේ ශාස්ත්‍රයේ දැන් මේ බලන් ඉන්නකොට කොච්චර දේවල්ද. මාල්නීලාගේ ලස්සන රූප, රවීන්ද්‍රගේ ලස්සන රූප, දැන් මේ කවුද අපේ උරේෂා ඒ ගායනා කරපු ගීයේ ලස්සන මේවා ඔක්කොම එක බලන් ඉන්නකොට මට හිතුණා ඇත්තටම මේ කාලේ මේ මම කිසිම මේ ආධුනික මට්ටමේ පහළ ඇත්තටම මම කිසිම දෙයකට මේ මතුවෙලා ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් අමරදේව සර් මං හිතන්නේ මාව කොමාරි පොඩිවකින් ඉඳැති මේ එතුමාට හම්බවුණු පළවෙනි චිත්‍රපටිය නෙමේ ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය අමරදේව සර්ට හම්බ වෙච්චත් පළවෙනි චිත්‍රපටිය. ඉතින් මේක කොච්චර ඈත වෙනකම් මේක ආවද කියලා හිතෙන ඉතින් අනිත් එක තමයි රෝහණ දැන් මේ අපි දැන් අද අපි කියන්නේ ඔක්කොම ට්‍රැක් එකේ ගිහින් ගිහින් කියලා කියලා එනවා නේද? පසුබිම පටිගත කිරීලා තියෙනවා ට්‍රැක් එකේ. ඉතින් අපි ඒක ගිහින් පුහුණු වෙලා ගිහින් කියලා එනවා. ඉතින් මේ දැන් මේ මෙතනට වෙනකන් අහපු ඒ ගීත එකක්වත් මම ට්‍රැක් එකේ කියපුවා නෙමෙයි මේ. මෙතනට වෙනකන් මේ අහපු ගීත වාද්‍ය වෘන්දයත් එක්ක ගායනා කරපු ගීත සජීවිය. මම මට මගේ මතකයේ හැටියට මම ට්‍රැක් එකකට ගායනා කළේ මේ මහාචාර්යතුමා අධ්‍යක්ෂණය කළ පොඩිමල්ලි චිත්‍රපටේ ගීතේ තමයි. මොකද මට හොඳට ඒකත් මතකයි. මගේ නංගි බාල නංගි ගියා මමත් එක්ක පටිගත කිරීමට. ඊළඟ ඉන්නකොට මම මේක දාගත්ත ගමන් දුවගෙන ආවා යා මොකද කියලා බය වෙලා. මේ පුරුදු නෑනේ. මටත් පුරුදු නෑ ඇත්තටම. ඉතින් මේ මම ඇත්තටම හරිම සතුටක් ලැබුවා ඒ ගීතමාලාව අහලා. හසන්ත හුඟක් එකතු කරලා නේද ගොඩක් දේවල් ගොඩාක් එකතු කරලා සමහර දේවල් ස්වාධීන රූපවාහිනියෙන් පමණයි කියන ටික විතරක් ඇති මං හිතන්නේ. ඒවා සංරක්ෂණය කරන විශේෂයෙන් මතක් කරන අපි විතරක් නෙමෙයි විශේෂයෙන් පෞද්ගලිකාංශෙත් කීප දෙනෙක් මේ වටිනා දර්ශන ගීත චිත්‍රපට සංරක්ෂණය කරනවා. දැන් නාගඩු විතාන මහත්තයලා වගේ අය තවත් අය ඉන්නවා විශේෂයෙන් අපටත් දර්ශන ටිකක් ලබා දුන්නා මේ වැඩසටහන. ඒක කෘතවේදීත්වයෙන් තු මතක් කරන්න ඕනේ. වගේම ස්වාධීන රූපවාහිනී සතුවත් අපේ වටිනා සංරක්ෂණාගාරයක් තියෙනවා. ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව මේක. ඉතින් අප ළඟ තියෙන ටික සමහර විට තව කොහෙවත් නෑ, මේ විශ්වයේ කොහෙවත් නෑ සමහර දේවල්. එහෙම දුර්ලභ දේවල් ටිකක් තියෙනවා. සිනමාව සහ ගීතය ගැනනේ අප කතා කරන්නේ. මට අර රූපරාම්පෙල දිහා බලාගෙන ඉන්නකොට හිතුණා සිනමාව ගීතයක්, ජීවිතයේ ගීතයක්. අර කවුදෝ කෙනෙක් රෙද්දක් පොරෝගෙන යනවා. එයා දැන් ලොකු ළමෙක් චිත්‍රපටියේ නන්දා මාලනිය පසුබිමින් ගයනවා. ඒ ලොකු ළමයා රෙද්ද පොරෝගෙන යනවා. ඒ අතරේ අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලය මුහුණක් මුසු කරනවා ඒ රූපරාම්පෙල. මම ජීවිතයේ ගීතයක් නෙවෙයිද කියලා මහාචාර්යතුමා මොකද හිතන්නේ? ගීතයක් තමයි. මහා පුදුමාකාර දේවල් මේ ලෝකේ සිද්ධ වෙන්නේ නේද? ඔව්, ගීත නැති ගීතවත් චිත්‍රපටෙ තිබුණා. හැබැයි ගොළු හදවත, ගොළු හදවත නෑ, සින්දු එක ගීත එකක්වත් නෑ. ඒවන තියෙන මුළු චිත්‍රපටෙම ගීතයක්, හුදු සංගීතයේම ගීතයක්. එහෙම එහෙම චිත්‍රපටෙත් කීපයක් තිබුණා. ගම්පෙරළිය, ගම්පෙරළියේ සංගීතය. ඔව්, ගම්පෙරළිය මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම ගම්පෙරළිය සහ ගොළු හදවත. ඊළඟ නිදානේ නේද? නිදාන දඩේම. ඒ කියන්නේ සමහර සිනමාකරුවෝ ඇත්තට මේ ගීත නැතුව ගීතාත්මක බවට පත් කළා තමයි චිත්‍රපට. ආරක්ෂේ. හැබැයි මේ චිත්‍රපටි වල මේ සංගීත ඛණ්ඩ හොඳට මතකයි නේ. ඔව් ඔව්, දෙක නැත්තරම ගොළුවදවත මුලින්ම නේද? මම හිතන්නේ ඔබලන් තියෙන්න ඕනේ කොහේ හරි ගොළුවදවත කොටස. අපසතු තියෙනවා බලන්න පුළුවන් නම් වටිනවා. ගොළු හදවතේ කොටසක්, ඔලු හදවතේ කොටසක් කොට සිනමා කෘතියේ කොටසක් බලන්න පුළුවන් වටිනවනේ. ලස්සන අතීතයක් නේද? දැන් කරුණාසේන ජයලත් මහත්තයලා නැහැ, අම්මාවරුනේ ගීතේ ලියපු ධර්මසිරි ගමගේ මහත්තයා නැහැ, කේමදාස මාස්ටර් නැහැ, අමරදේව මාස්ටර් නැහැ. ඒ සියලු දෙනා නැති අතරේ අපි එකතු වෙලා කතා කරන මේකත් මහා පුදුමාකාර දෙයක්. මේ ජීවිතේ මොනතරම් පුදුමාකාරද කියලා හිතෙන ඔය සිනමාවේ තියෙන රූපරාම ටික, උරේෂා පරණ දේවල් ටික අපට ඔය අවස්ථාව තියෙන්නේ. දැන් ගෙදර ඉඳන් TM හතලට ඔය ටික බලන්න බෑ. හැබැයි පරණ ටික අප ළඟ තියෙනවා.
බලනකොට හිතනවා මහා පුදුමාකාර දෙයක් තමයි මේ ජීවිතය කියන්නේ නළු නිලියන්ගේ හැඩරුව එතකොට සිනමාවේ විචිත්‍රත්වයේ අපූර්වත්වයේ මේ ඔක්කොම දකින්න පුළුවන් මාධ්‍යවේදීන් හැටියට අපි ටිකක් වාසනාවන්තයි ඒ අති මේවා දකින්න ලැබෙන එක අපි ගොළු හදවත පොඩක් බලලා ගීත නැති ගීතයක් වගේ චිත්‍රපටියක් නේද ඇත්ත වශයෙන්ම ගොළු හදවත මේක මේ දැන් මට මතක් වෙන්නේ මේ මම පාසල් යනවදී ඉගෙන ගත්ත පාසල ධර්මපාල විද්‍යාලයේ තමයි මේ රූගත කෙවින් කෙරුණේ අපි රූගත කෙවින් පන්ති කාමරේ වෙන්ට අර නේද වෙරළු මගේ ඩාමි සුගත් වෙරළු දෙන්නේ අර වෙරළු දෙන්නේ ඒ ඒ පන්තියෙන් දන්නේ නැනේ නේ නේ මේ අපි ඇවිල්ලා මේ හන්දේ ස්කූලේ ඇරලා අපි ෆුට්බෝල් ගහන්න ගියාම ඇවිල්ලා ෂූටින් බලාගෙන ඉන්නවා ඒ දවසල ඉතින් හීනකින් අත් හිතුවේ අපි අපිට සිනමාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා ඒ දවසල නැතු වෙරළු වැඩවලට ඔබ සම්බන්ධ නැහැ නේද මේක එක කෙනා වෙරළු දෙන්න අරේ මේ ගිහිල්ලා ඒ මොකක් ප්‍රශ්නයක් වෙලා නැහැ නේද පස්සෙත් මේ දැන් සංගීතයේ පිළිබඳ ටිකක් අධ්‍යක්ීම් වෙනකොට මේ ඒ ඒ විශිෂ්ට සංගීත වේදියා ආනන්දේ මේ ආචාර්ය කේමදාසයන්ගේ වාද්‍ය වෘන්දේ මට සම්බන්ධ වෙන්න ඒ වාසනාව භාග්‍ය ලැබුණා ඉතින් එතුමන්ලා වැඩ කරගෙන යන නිර්මාණ කරගෙන යන පිළිවෙල නිරීක්ෂණය කරලා ආපසු හැරී බලනකොට තමයි තේරෙන්නේ මේ දැන් අපි මේ තරම් කල් සිනමාව වැඩිපුරම මේ දුවලා තින්නේ ගීත වලින් සංගීතයෙන් ඉතින් ඉතිහාසයේ දිහා බැලුවාම දිගටම මුල් කාලයේදී ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරුන් ඊට පස්සේ අපේ මේ සංගීතඥ අධ්‍යක්ෂකවරුන් ඒ සියල්ලම මේ මේ චිත්‍රපටිය හා බද්ධ වෙලා තින්නේ ගීත. ඉතින් මේ මම හිතන්නේ චිත්‍රපට කර්මාන්තයේ පවත්වාගෙන යෑමට ඒ කියන්නේ චිත්‍රපට කර්මාන්තයේ පැවැත්මට සංගීතය සහ ගීත ඉතාමත්ම දැඩි වශයෙන් බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක තමයි මේ ආචාර්ය කේමදාසයන් අතින් මේ විප්ලවය සිදු වෙන්නේ. මේක දැන් ගම්පෙරළි මීට වඩා පැරණි වුණත් ඒ තරම් මේ මතක සටහනක් කාගේවත් හිත තුළ මේ මේ ඇතිකලේ නැහැ ගොළු හදවත තරම්. ඉතින් මං හිතන්නේ ලොකු අරගලයක් කර අපි දැනුවත්ව මේ මේ ඉන්දියානු මේ 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 බලපෑම අපේ සිනමාවට තියෙන සංගීත අංශයේ තියෙන බලපෑමට එරෙහිව ලොකු මේ සටනක් කරලා ඉතින් මේ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන්ගේ මේ ඒ මානසිකත්වය වෙනස් කරන්නට සමත් වෙච්ච කෙනෙක් තමයි ආචාර්ය කේමදාසයන්. ඉතින් ඒ වගේම තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වසන්ත ඔබේසේකර එවැනි චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන් මේ දැන් සංදේශය රේඛාව වගේ චිත්‍රපටිවල ගීත ඇතුළත් කළත් ඉන්පසු මේ ගොඩක් වෙලාවට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ මේ ඒ ගීත පිළිබඳ විතරක් මේ මේ එළෙව්වේ නැහැ කිය. ඉතින් මං හිතන්නේ මේ ගොළු හදවතේ සාර්ථකත්වය මේ ගීත නැතුණාට මේ මේ මේක පුළුවන් කියන එක මං හිතන්නේ සනාථ කරපු අවස්ථාවක් මං හිතන්නේ අපිට. සම්මානිත මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් සම්පාදනය කළ සිංහල චිත්‍රපට ගීතාවලිය හොඳට විමර්ශනය කරලා බලපුවාම පේන කාරණාවක් තමයි චිත්‍රපට ගීත ගායනා කරපු ගායන ශිල්පීන් අපි ගායිකාව ගැන කතා කරන ගායකයෝ කියන පැත්තෙන් බලපුවාම මේ ගීතාවලිය පුරාම එච් ආර් ජෝතිපාලයන්ගේ සහ මොහිදින් බෙක් සූරීන්ගේ ආධිපත්‍යය තියෙනවා බලපුවාම ගායකයෝ හැටියට ආදී හැබැයි ඒ අතරේ කඩාගෙන බිඳගෙන උඩට ආපු අය ඉන්නවා ආයි දෙවෙනි නෑ කාටවත් එහෙම කෙනෙක් ඉන්නවනේ දොරමඩලාවේ ටීඑම් ජයරත්න මහත්තයා සිනමාවට 74යි චිත්‍රපටි 79ක ගීත ගායනා කරලා තියෙනවා කවුරුවත් ගැනලා බලලා තියෙනවද ඈ ඒ සියලු ගීත අතිශයින් ජනප්‍රියයි පුදුමාකාර දෙයක් දැන් රෝහණ විරසිංහ මහත්තයා සඳහන් කළා මේ සිනමා ගීතය වෙනස් කරන්නට මේකට විවිධත්වයේ එකතු කරව විවිධ සංගීතවේදීන් ඉන්දියානු සංගීතවේදීන් අපේ සංගීතවේදීන් අතරේ කාටවත් නොලැබිච්ච ආකාරයේ පුදුමාකාරයේ භාග්යක් ලැබිලා තියෙනවා ටීඑම් ජයරත්න මහත්තයා වැඩි දෙනෙක් එක වැඩ කරලා තියෙනවා අපි නිදසුණක් අහලම කතා කරමු නේද ටීඑම් ජයරත්න මහත්තයා කොමා පැතු ඔබේ ආදරේ Thank you.
महात्म्य सुजाता अत्तनायक महात्म्य नंदा मालिनी महात्म्य एंजेलिन गुणतिलक महात्म्य अतुलु ये ज्येष्ठ ගායිකාවන් තියලා තියෙන වාර්තා කවුරු කඩයිද කියලා මම නම් මං හිතන්නේ මේ සිනමාවේ මේ ගමන් මාර්ගය හැටනම් කාටවත් ඒක කඩන්න බෑ කිට්ටු වෙනවා නම් කවුරු හරි කෙනෙක් චිත්‍රපටි ගීත පසුබිම් ගීත ගායනෙන් ඒ කිට්ටු වෙන කෙනත් අද ඉන්නව දොරමඩලා කිට්ටුවට එයි කියලා කවදා හරි දවසක හිතන්න පුළුවන් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ශිල්පිනියෙකුත් ඉන්නව අද දොරමඩලා උරේෂා ආ උරේෂා උරේෂා මම හිතන්නේ මෑත කාලේ චිත්‍රපට ගණනාවක පසුබිම් ගීත ගායනයේ සම්මානයට පාත්‍ර වුණා සම්මාන දිනාගත්තා ඇගේ මගේ වැඩිම කියලා දෙන්නේ ඒකනේ මත්තයක කියන්නේ දැන් ලතා මංගেশකාර ගායනා කළානේ
එදා උරේෂා හිටියානම් එහෙනම් උරේෂා තමයි මේ ගීතේ කියන්නේ. ඔන්න බලන්නකෝ. මිලි රජිනගෙන් ලැබෙන්නේ අසේකේ නාම ලොකු කුරුඩුකුත් නැතුව. නැතුව. ලොකු ඔකෙස්ට්‍රා එකකුත් නැතුව. ඒකේ ඔරිජිනල් එකේ මම හිතන්නේ 30 දිනක්වත් වාදනය කරලා තියෙනනේ. ඔය නිලන්ත ලොකු ඔව් ඇත්තට මේ පිරවීම දාගන්න බෑ මේ. හොඳට කරා. යාදකේ තනියම තබ්ලා ගහන මේ අර සින්දුවේ තනුව මේ නිලන්ත සිරි පතිරණ සුරේෂ් උපනන්ද අපට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ලොකුම දායකත්වයක්. මොකද මේ හැම සින්දුවක්ම හසන්ත වාද්‍ය කණ්ඩායම 25කට කිට්ටු වෙන්න තමයි තිබුණේ නේද රෝණ? ඔව් අතන චිත්‍රපට ගීත කියන්නේ මෙයා වෙනම ඒ චිත්‍රපට ගීත ආරම්භයේ ඉඳලම ලොකු වාද්‍ය වෘන්දයක් වාදනය කිරීම සම්ප්‍රදායක් වුණානේ. ඒ ඉඳලා හිටලා ඔය වාද්‍ය භාණ්ඩ දෙකක් තුනකින් ගීතයක් පටිගත කරන්නද විශේෂ හේතුවක් උඩ නැත්තම් ලොකු වාද්‍ය වෘන්දයක් හිටියමයි. ඉන්දියාවේ කඩන කරුන්දේල මේ දක්වාම ඉන්දියාවේ 80ක් 100ක් ඉස්සර ගහලා තියෙනවා. ඉස්සර ඉස්සරමනේ මුල් කාලේ රඟපානකොට එවෙලෙම මේ වාදනය කරා කියලා ඒ ඉතිහාසය ගැන දැනගන්න කැමතියි. ඔබ බලන්න ලංකාවට එනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා දැන් ඉන්දියාවේ හින්දි සිනමාවේ එක්තරා කාලයක් තිබුණා රඟපාන්න ගත්තේ ගායකයෙක්. ඒ කියන්නේ ආ ඒ වෙලාවේ සජීව ගායනා කරනවා වාද්‍ය වෘන්දය නොපෙනේ ඉඳලා වාදනය කරනවා එහෙම රූගත වෙනවා. ඒ කියන්නේ නැවත ගීතය රූගත කළා ගීතය පටිගත කළා මේ මේ ප්ලේබැක් කරලා එහෙම රූපගත කරලක් නැහැ. ඒ වෙලාවෙම ගීතයයි සංගීතයයි එකටම ආපු අපිට එනකොට ඒ යුගය පහු කරලා අපි කතානාද සිනමාව අද වෙනම ගායක සංගීතය පැටිගත කරලා ඊට පස්සේ ගායක හෝ ගායිකාව කියලා කියන ඊට පස්සේ අර ශබ්ද පරිපාලනය කෙනාට කැමති විදිහට අර ස්වර අරවම ඔක්කොම වෙනස් කරනවා රහස් දැනේ නැහැ මේ මේගොල්ලෝ දන්න රහස් අපි කවුරුවත් දන්නේ නැහැ ඇත්තටම දැන් අපි කතා වුණා මේ විශාල වාද්‍ය බෘන්දයක් එක්ක ගීත පැටිගත කිරීම දැන් මුල් යුගයේ මට මතකයි සරසවි චිත්‍රාගාරයේ ඒ ශබ්ද මැදිරිය මෙයින් තුනින් දෙක වැඩි මීට ලුකුයි මේ තුන් කාලයකට වැඩි ලුකුයි මුළු එකම මෙච්චර ඉතර ඇති එතකොට ගීතයක් පටිගත කරන වෙලාවක චිත්‍රපටයකට ඒ ශාලාවට ඇතුල් වෙන්න ඉඩ නැහැ සමහර වෙලාවට 40 දෙනෙක් ඉතින් අර පෙලක් ඒ අයට තේ එකක් එහෙම ගෙනියන්න යන කෙනෙකුට වුණත් හරි අමාරුවෙන් පාර හොයාගෙන යන්න දැන් මුළු ශබ්දාගාරයම පිරිලා. අද එක එකනා වෙන වෙනම ඇවිල්ලා මේ ප්ලේ කරලා යන්න පුළුවන්. මට මතක හැටියට වැඩිපුරම වාද්‍ය බෘන්දේ වැඩිපුරම සංඛ්‍යාවක් සම්බන්ධ කරගන්න පුරුදු වෙලා හිටියේ ෂෙල්ටන් ප්‍රේමරත්න. ඒ කියන්නේ එයා බටහිර ඊළඟට පෙරදිග සංගීත මිශ්‍රණයක් නම් ගොඩක් වෙලාට එයාගේ ගීතවල තිබුණේ. එතකොට ආමි බෑන්ඩ් එකෙන් හරි නේවි බෑන්ඩ් එකෙන් හරි අර ඔක්කෝම අර ලොකු බ්‍රාස් බෑන්ඩ් ගෙනල්ලා තියාගෙන ඒ අතරතුරේ මේ වයලින් එක 10ක් 12ක් ගහනවා ෂෙලෝ ඕබෝ අරම හැම බටනලා හැම එකක්ම තියෙනවා මේ ඔය ඇස්සේ මමත් ගහලා තියෙන සන්තූර එකක් ඉතින් ඒ විශාල වාදන වෘන්දයක් අඩුවෙන්ම කරේ මාස්ටර් තමයි කේමදාස දැන් අම්මා වරුණේකේ මම හිතන්නේ ගිටාර් එකයි එකක් හරි බේස් එකයි විතරයි ෂෙල්ටන් මාස්ටර් රෙකෝඩ් කරනකොට හැන්දකින් තට්ටු කරන තැන් දෙකක් තියෙනවා නම් ඒකටත් එක්කෙනෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා හැන්දකින් තට්ටු කරන දසනායකත් ලොකු ඔකෙස්ට්‍රා එහා කෙලවරේ වාඩි වෙලා ඉන්නේ උරේෂා රවි හරි මෙහා කෙලවරේ වාඩි වෙලා ඉන්නේ මම උරේෂට කොහොමද මා දන්නේ උරේෂගේ පියත් මේ රටේ කීර්තිමත් මාධ්‍යවේදියෙක් මං හිතන්නේ කුඩා කාලේ ඉඳලා දකින්ට ඇති කලාකරුවෝ ඇසුරු කරපු ගෙදරක්නේ උරේෂගේ ගෙදර දක්ෂතා පුංචි කාලේ ඉඳලාම අරගෙන ආපු කෙනෙක් ඉතින් මං ගත්තාම නම් මං ඉතින් ඔය අවුරුදු 30කට ඉතර ඉස්සෙල්ලනේ පොඩි කොට කලිසමක් ඇදගෙන හොටු පෙරාගෙන නියන් චිත්තපටි හෝල් එක මාලනි අක්කලා දියා කටහරම් බලා හිටපු පොඩි කොල් එකේ කාලේ රවේ ඊළඟ රඟපෑම් දියා බලන් හිටපු කෙනෙක් මට හීනයක් අද මේ වැඩසටහන බලන්නකො වාඩිවිලා දැන් අපි දෙන්නගේ මැද වාඩිවිලා ඉන්න මේ 6 දෙනා ඈ එක තැනක තියලා අපිට කතා කරන්න හම්බ වෙනවා කියන එක මහා වාසනාවක් මහා වාසනාවක් හැටියට අපි දකිනවා ඒක ප්‍රබල අර ප්‍රබල ප්‍රබල මාධ්‍යයක් නේද හරි ඒ කියන්නේ මේ මාධ්‍ය අතුරින්
තාම ප්‍රබල මාධ්‍යයක් සිනමාව කියන්නේ මේක ඇතුලේ රංගනය තියෙනවා සංගීතය තියෙනවා කාර්මික ශිල්පීන් ඉන්නවා කැමරා ශිල්පීන් ඉන්නවා කවුද නැත්තේ මේ සිනමා නිර්මාණයක් ඇතුලේ සකල කලාවන් තියෙනවා ඒක නිසා මේක ප්‍රබල කලා මාධ්‍යයක් වෙන එක පුදුමයක්වත් නැහැ ටීඑම් ජයරත් මහත්තයා අපි චිත්‍රපට සංගීතයේ විවිධත්වය ගැන කතා කළා ඒ විවිධත්වයේ නිදර්ශන සහිතව ඔප්පු කරලා පෙන්වන්නට පුළුවන් ගායන වේදිකෙක් තමයි මාස්ටර් ටීඑම් ටීඑම් ජයරත් මහත්තයා සෑහෙන සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ගායනය කරලා තියෙනවා ගීත ඒ ඇත්තම මම ගායනයට ප්‍රථමයෙන් වයලින වාදකයෙක් ඉතින් ඒ මම හිතුවේ නෑ කිසි දවසක මේ ගායන ශාස්ත්‍රයට පිවිසෙන්න පුළුවන් වෙයි කියලා නමුත් ඉතින් මොකක්ද වාග්යයකට මේ ගුවන් විදුලියටත් යනවා ඉතින් වාදනය කරනවා ඉඳ හිට නමුත් මේ ගුවන් විදුලියේ මේ මේ ඒකට සම්බන්ධ වෙච්ච වාදකයෙක් නෙවෙයි ගීත ගයනවත් යවෙනවා ඒක ඒක ඒ යවුනේ මට මේ සීදේස් කුලතිලක මහත්මයාගේ ජන සංගීත පරීක්ෂණාංශය නිසා ඉතින් එතෙන්දී ගයනු ගීත කීපයක් නිසා තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඔය ඒකින් අහලා ඒවකට හිටියා මේ අපේ හිතවතෙක් මේ සේන වීරසේකර කියලා එතුමත් ඔය කේමදාස මහත්මයාත් එක්ක බොහොම කිට්ටුවෙම ආශ්‍රය කරපු වැඩ කරපු කෙනෙක් සංගීතඥයෙක් එතුමාට දිනක් කියලා තියෙනවා මේ කවුද අර මේ ගීතයක් කියලා මම හිතන්නේ බැද්ද වටට සුදු මරුමල් වගේ ගීතයක් වෙන්න ඇති අහලා තියෙන. ඒ කවුද ඒ කියන එක්කිනා කියලා. ආ මම දන්නවා එයා මේ ටීඑන් ජයරත් කියලා එක්කෙනෙක්. ආ මට පොඩ්ඩක් වෙලාවක් හම්බෙන්න ඕන කියලා. දවසක් මට ගුවන් විදුලියේදී මේ අර දෙපැත්තෙම තියෙනනේ කොරිඩෝස් දෙකක් ඒ යද්දි තමයි සේන වීරසේකර මහත්මයා අහ පැත්තෙන් යනවා මට කතා කරලා කිව්වා මේ පොඩා මාස්ටර් කතා කරනවා කියලා මම දන්නේ නැහැ මාස්ටර් කියන්නේ කවුද කියලා ඉතින් ඉතින් අපි දන්නවා ඉතින් මේ දැන් මුත්තුසාමි මාස්ටර් ඉන්නවා ඉතින් ඒ වගේ ඉන්නවා රොක් අයියාට ඔයල්ටිකල මාස්ටර් හුඟ දෙනෙක් මාස්ටර්ස්ලා හිටියා ඉතින් දැන් ඒකෙන් තමයි ඔබතුමා මටත් එකක් දුන්නේ ඒකෙන් එකක් මටත් දුන්නේ ආ කමක් නැහැ හොඳයි සතුටින් වාර ගන්නවා රෝහණ මාස්ටර්ලාට අපි කලින්ම දුන්නනේ ආ ඒක ඊට පස්සේ මම ගිහින් මම හිතුවා මේ ඒ වාගේ කෙනෙක් වෙන්න ඇතිනේ ගුවන් විදුලිය ඇතුලේනේ පස්සේ බැරෙන්නම් මේ අපේ ආචාර්ය කේමදාසයන් ඉතින් මගෙන් එකපාරටම ඇහුවා මේ මම බලනකොට මේ අපේ මං උගන්නන පාසලේ ඉදිරියේ නිවස තියෙන්නේ මං දකිනා ඒ තැනත්තා මේ උදේ හවහ යනවා එනවා එතකොට මම එතන බස් එකේ තමයි ගමන බිමන කළේ මුල් යුගේ වාහනයක් තිබුණේ නැහැ මේ මේ අපේ වැඩසටහන තියන එන්න පුළුවන්ද කියලා ඉතින් මට මේක හරි පුදුම දෙයක් මේ ගිහිල්ලා ඉල්ලා ගන්න ඕන දෙයක් මේ මට ඕනකමින්ම දුන්නා වාගේ ඉතින් මං කිව්වා හා කියලා බලනවා මේ ප්‍රබුද්ධ ගී වැඩසටහනට එන්න කියලා තියෙනවා ඒකට ගිහින් තමයි ඉතින් ඒ වැඩසටහන් වලට ගිහිල්ලා 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 ඉතින් එතනින් සම්බන්ධ වුණා ඊට පස්සේ ඉතින් වයලීනේ වාදනයත් කරනවා එතකොට වැඩ අඳුරු කුටියේ එහෙම කියවුනේ ඔය ප්‍රබුද්ධ ගී කියන වැඩසටහන යටතේ ඉතින් එතනින් තමයි ඇත්තසෙම කේමදාස මහත්තයාට සම්බන්ධ වුණේ එතන ඊටත් ප්‍රථමයෙන් මට පොඩ්ඩක් සම්බන්ධය තියෙනවා සරත් දසනායක මහත්මයාත් එක්ක එතෙන්දී සරත් දසනායක මහත්මයාත් එක්ක තමයි මම හිතන්නේ ඔය චිත්‍රපටයකට සම්බන්ධ වුණා නම් මම හිතන්නේ මහාචාර්යතුමා එක මම කියලා තියෙන ඒ කතාව සිතිජය කියන චිත්‍රපටියට ඉතින් වයලීන වාදකයෙක් හැටියට ඉතින් ඒ වැඩ කරලා තියෙනවා ඒ නමුත් ඉතින් අපිට අපි මුල් යුගයේ ගුරුවරු හැටියට අපි සංගීතය ඉගෙනගෙන ආපු ඒ එක් අයෙක් තමයි සරත් දසනායක මහත්මයාත් එතෙන්දි තමයි එතුමාට සංගීත අධ්‍යක්ෂණය ලැබිච්ච මං හිතන්නේ සිච්චිජය චිත්‍රපටිය වැඩිකල් දිව්වේ නෑ මං හිතන්නේ ඒකෙදි මට යුග ගායනාවක් සඳහා එතුමාගෙන් ඉඩ ලැබෙනවා මිලීලියනගේ නැමැති ඒ ගුරුවරියා ඒ ගීතය ගායනා කළා ඒ තමයි නමෝ විත්තියෙන් ගැයූ චිත්‍රපටියකට ගැයුණු ගීතය ඉන් පස්සේ තමයි අනිත් සියල්ල ඒක කවි නේද දැස නිසා දැස ඊට පස්සේ දැස නිසා ඒ කවි තිබුණේ සිච්චිජේ
विविध वर्गे देवाल मट ए वासना गुण लैबुना एक एक मे लगे ये तव मे पथाक योदेक्तम की मे ये वासना गुण मट लैबुना ये तुम आगे गीत गायन तेपी गायन कलित एकगे अध्यक्ष वरुण यटते गणना वक्यटते गीत गायना क्रिय में भाग्य मठ लभुना आचार्य विक्टर रत्नायक चित्रपट गणना वक गीत गायना कर लतीन महाचार्य सनत अंसिरी सूरी गायना कर लतीन मत वाद्य शिल्पी हटियट पटंगत्ता मन पेर रमहत्य है मवीन पेर महात्म्य रत्म इतकोट मम इतकोट अमर सिर पेर महात्म्य हेतुमात्म ये इन वायलिन हतर गोदने गायन क्षेत्र आचार्य विक्टर रत्नायक सह महाचार्य सनत अंसिरी सूरी दिदिनाम सिनेमा प्रतिबल संगीत अध्यक्ष ने कला संगीत निर्माण कला उरेश अट मगोद मे पिरी सत्क वाडीला इनकोट मंगिता मेवागे तनक वाड़ीवेन लभीम मम जीते लभ लोक भाग्य थिंग मम हसंत ऐसा क्यूवागे मम लभागत्ते मम हम गायकावटी सम्मान मे विद्य पालवक लभागन तेन ये सीएलुम सम्मान आचार्य रोहन वीर सिंह महात्म्यागे संगीत मम गायना कर गीत एक विनम सम्मान එතකොට සුනිල් සර්ගේ චිත්‍රපටි දෙකකට මම ගීත ගායනා කරා. එන්නේ කුසපබා චිත්‍රපටි මම ගායනා කරපු ජලධාරාවේ කියන ගීතයටත් මට හොඳම ගායකව හිමි සම්මාන දෙකක් ලැබුණා. සම්මාන වල දෙකකදී. ඔතන වාඩි වෙලා ඉන්න අනෙත් මහා ගායකයාත් හොඳම ගායකයා වෙච්ච කෙනෙක් තමයි. එහෙනම් ඉතින් හොඳම ගායිකාවයි හොඳම ගායකයා තව ගීයක් ගායන්ටකො. අපි චිත්‍රපට ගීයක් ව නිදර්ශනයක් හැටියට ගායනා කරමු. සමහරට මුල් ශිල්පීන් සමහරයි ඉතින් අද වැඩසටහනට සහභාගී නොවුණත් ඒ අයට ගෞරව කරලා ස්තුති කරලා මතක් කරලා අපි නිදර්ශනයක් ගායනා කරමු. අපි මතක් කරන්න ඕනේ ඇත්තෙන්ම මේ මහාචාර්යතුමාගේ චිත්‍රපටියටත් අපට ජනාධිපති සම්මානයක් ලැබුණා. සතර පෙර නිමිති. හොඳම සංගීත බුද්ධං සරණං ගච්ඡාමි කියන ගීතයට. ඇත්තම ටීම් මා ඉස්සෙල්ලම කවි කියලා කිව්වේ ඒ පළවෙනි සින්දුව මගේ ඒකයි මම කිව්වේ. දැස නිසා කේමදාස මාස්ටර්ගේ මියුසික් ඒක තමයි පළවෙනි වතාවට සින්දුවක් කියලා කිව්වේ. ලාහිරු දහසක්. ඔව් බුද්ධිගේ සමාන සතර දහසක්. ඒක හරියට. අර සිතිජේ කියන එකේ කවි තිබුණේ. ඒකට ටීම් සින්දුවක් කිව්වේ ලාහිරු දහසක්. ලාහිරු. ඉදිරි චිත්‍රපටි වල ඉතින් මහාචාර්යතුමා ඉදිරි චිත්‍රපටි වල අපටත් අවස්ථාව දෙනවා සමහර සින්දුව අපිත් කවි කරලා දෙන්න ඕන. හංස විලක් චිත්‍රපටේ गीते धर्मश्री भंडार नायक सूरी निर्माण करपु हंस विलक चित्रपटे गीये निदर्शन हटिट अद अब गायन टीम जयरत् समग सुनील अभेशेखर शिल्पीनीय तमाय गायन कली सदाहकरण मे किसीम दावसक वेदिकावक ऐ समग मे गीते गायना कली ऐ अपात्र हेम किसीम दावसक चित्रपटेट गीते गायवा एक निवराय किसीम तनक दी अपना कहुला गीते गायला नै नमुत इम पासे बहु गायन शिल्पीनियन समग ये गीते गायना करंट अवस्था नमुत एकम गायकम शिल्पीनियन महावेन अफे आचार्य रवींद्र रंदनियन ये गायलती है ना एक अवस्था अद कथा लाएगी ඔන්න බානක එලියට එන දේවල් ඈ ඇත්තටම මම සඳහන් කරන්න ඕනේ දැන් මගේ සිනමා ජීවිතයේ තියෙන ඉතාමත් මම කැමති අදත් හුඟක් ජනප්‍රියත්වයක් තියෙන සින්දු දෙකක් එකක් තමයි දැන් අපි අහපු සුදුමුතු රළපෙළ ඒ වගේම මාළගිරාගල කියන වසන්තයේ දවසක් චිත්‍රපටේ ටීඑම් ජයරත් මහතාගේ කටහඬින් මගේ සිනමා ජීවිතේට ඒ ගීත නිසා ලැබුණ ආලෝකයේ ඉතාම इतम गौरव मतकरण मम्मी सदहन कल सिद्धि उत्सवया मे सरसवी चिंत्रगारे मंकिता सतीश्चंद्र महात्म्य गारी सुनील इद्रि सिंह महात्म्य गारी उपहार उल्लाक
ඒකේ ලතා වල්පොල මහත්මියත් සමග මේ ගීතයේ මාලගිරා ගීතය ගයන්න නියම වෙලා තිබුණා. නමුත් ටීඑම් ජයරත්න මහත්මයා ඒක බාර අරන් තිබුණේ එනවම කියලා නෙමෙයි වෙන වැඩක් එදිලා තියෙනවනේ ඒක නොයදුනොත් එනවා කියලා. කොහොම හරි ප්‍රසංගයට එන්න බැරුණා. ඊට පස්සේ ලතා වල්පොල මහත්මිය මං ගාව වාඩිවිලා හිටියේ මට නෑ 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 කියන මේක අපි දෙන්න කියමුද 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 කියලා. මං කව දිවිනසා ගන්න අමාරුයි කියලා කියන්න බෑ කියලා. නමුත් කොහොම හරි ඉතින් මට අර මං කිව්වේ මට මේ වචන මතකේ හිටිනවනේ ඉතාලම පැහැදිලිව උඟා චිත්‍රපට ගීත අපේ සරල ගීතවල. ඉතින් මං වචන ටික මතකයි කියලා කිව්වහම එතුමිය කොහොම හරි ඇදගෙන එතුමා වෙනුවෙන් මම ආදේශකයක් වුණා ඉතා. හොඳයි. सरे पिया विदा हे मिन सरे पिया Savitin din, dorin dorak dor madal.
පායා පාට වැටෙනවා ජීවන අහස් තලේ ආදර පවනි සුසුම් කුසුම් වැල් මායන මඟට හැරී දැසට දැසක් හමු වුණු දවසේ නුපුරුදු හැඟුමක් කියවේ රහසේ සිතිවිලි දහසක් එක්තැන් වූයේ ඇතුම් ලොවට මගේ ඇයි ඔබ ආයේ දේදුණු පායා පාට වැටෙනවා ජීවන අහස් තලේ ආදර පවනි සුසුම් කුසුම් වැල් මායන මඟට හැරේ සිනමාව සහ ගීතය සිංහල චිත්‍රපට ගීතාවලිය සම්මානිත මහාචාර්ය සුනිල් ආරිරත්නයන් බොහෝම වෙහෙස මහන්සි වෙලා පරිශ්‍රමයක් දරලා ගීත එකතු කරලා අනාගත පරම්පරාවට ප්‍රදානය කරන සත්කාරයක් හැටියට සම්පාදනය කරලා තිනවා මා පෙන්නවා මේ තියෙන්නේ මේ ඒ ගීතාවලියේ පොතක ඔන්න බලන්නකො මේ කොච්චර ඝනකමද කියලා මේ ඔක්කොම සින්දු නේද මහාචාර්යතුමා කොච්චර ගීත තියෙනවා ඔව් දැන් 2000 මේ අවුරුදු 29 කරේ දැන් ඇත්තම දැන් ගීත නිකම්ම නෙමෙයි කවුරු හරි තමයි මේ චිත්‍රපට සින්දු පොත්වල තියෙනවා පිටපත් කළා කියලා එහෙම නෙමෙයි ඇත්තම මේ කඩුණු පොරොන්දුවේ ඉඳලා අවුරුදු 29 ක චිත්‍රපට ගීත 2200 ගාන ඒ හැම චිත්‍රපටයකම හැම ගීතයක්ම දැන් ග්‍රැමෆෝන් තැට තියෙනවා නම් ඒවත් එක සංසන්දනය කරලා නිවැරදි කරලා තියෙන්නේ ඇත්තම ගොත් සින්දු 2000 ගානම නිවැරදි කළා යාලි මුද්‍රණය කරලා තියෙන්නේ ඒ මොකද මේ සින්දු පොත්වල තියෙන සින්දු 99%ක්ම වැරදි ඒකට හේතුවක් හැටියට මම හිතන්නේ මේ දැන් මේ චිත්‍රපට කරුවන්ගෙන් අවසර අරන් නෙමෙයි මේ සින්දු පොත් මුද්‍රණය කළේ ඒක නිසා මේ බුද්ධමය දීපොල යටතේ නඩු පැවරේ කියලා බයට සමහර විට මේ මේව වැරද්දුව වෙන්න පුළුවන් මොකද එහෙම නඩු දාලා තියෙනවා බීර බුජයමාන නඩු දාලා තියෙනවා සිරසේන විමලගිර නඩු දාලා තියෙනවා අපේ චිත්‍රපටවල සින්දු මෙහෙම අචු ගහන්න එපා කියලා කිසි දෙයක් ඒ නමුත් දිගින් දිගටම මේ සින්දු පොත් හැම චිත්‍රපටයකට මේක පුදුම දේ හසන්ත මේ ජනප්‍රිය නොවුණු චිත්‍රපට තියෙනවානේ ඒ චිත්‍රපට වලටත් සින්දු පොත් නිකුත් වෙලා තියෙනවා ඉතින් ඒක එක්තරා විදිහක පුදුම සාගත දෙයක් රවි මම මගේ මේ අන්තිම කෘතව කරපු චිත්‍රපට ගීතාවලි පොත පිදුම මන් දැම්මේ එම්කේ පොන්නయ్యා පිල්ලේ නැමැති දෙමළ මිනිසයාට කියලා. එහෙන් මන් දැම්මේ මේ සින්දු පොත් ඔක්කොම අච්චු ගහලා තියෙන්නේ එම්කේ පොන්නయ్యා පිල්ලේ. ඒ අපි දන්නේ කවුද කිඳ මන්ද කවුද දන්නේ කඩුණු පොරොන්දුව පටන් ගන්න තියෙනෙත් එයා. දැන් මට මේ පොත් සෙට් අවුරුදු 29 කට පස්සෙත් අන්තිම සින්දු පොත මුද්‍රණය කරලා තියෙන්නේ එම්කේ පොන්නయ్యා පිල්ලේ. මේ මෑතක ගීත මේ ඒක තමයි මාලේ මම දන්නේ නැත්නම් මම ඒක පොතේත් ලිව්වා. මම දන්නේ නැහැ කවදද මේ සින්දු පොත් කලාව නැවතුනේ කියලා. මේක අවුරුදු 29ක් වෙනකන් තියෙනවා. ඊට පස්සෙත් මම දන්නේ නැහැ මම හිතා ඊට පස්සේ මට මේක කරන්න බැරි වෙයි. මේ නමුත් මම දන්නේ නැහැ කවදාහරි දවසක මේ සින්දු පොත් මුද්‍රණය නැවතිලා තියෙනවා. දැන් මෑත කාලේ නැහැනේ. චිත්‍රපටිය බලනකොට එතනම වගේ සින්දු පොත. ඔව් අපිට මතක අපි කච්චරනේ 7:10යි. සත වැඩිම 7:25යි. මට මතකයි අපි පාසල් යන කාලේ චිත්‍රපටි බලන්න පොලිමේ ඉන්නකොට ඒ පොලිමේ මේ සින්දු පොත් විකුණනවා. ඇයි ඔබතුමා ඊට පස්සේ ගීත එකතු කරන්නේ නැත්තේ ඉතින්? බෑ මම දැන් මේක විශාල අර කිව්වා වගේ ලොකු ශ්‍රමයක්. ඒ මම හිතන්නේ තවදුරටත් මට පුළුවන් වෙයි කියලා. මේ 2000 ගාන තමයි. ඒ දැන් හිතන්න අවුරුදු 29ට 2000 ගානක් තියෙනවා නම් දැන් 74ක් වෙච්ච සිනමාවේ තව සින්දු 10000ක් විතර ඇති. 10000ක් විතර ඇති. දැන් අන්තිමටම කලේ කොයි වර්ෂයේද එතකොට? අන්තිමටම ඉවර වුණේ මෙන්න මේ අන්තිම පොත බලන්න නම 976. අපෝ එහෙනම් මේ වගේ තව පොත් 50ක් විතර ගහන්න. ගන්න. අර තමයි අන්තිම පොත 76 නේ? 76. ඒ පොත තමයි අන්තිම. 76.
දැන් ආචාර්ය නන්දමාලනී ටික වෙලාවකට කලින් ගායනා කරපු සීය නෝට්ටුව චිත්‍රපටියනේ සීය නෝට්ටුව චිත්‍රපටිය ඔව් ඒ කියන්නේ සීය නෝට්ටුව කියන්නේ ලොකු ගානක් වෙන්න එකක් ඈ අපේ සින්ද එන්නෙම නැහැ කියන්නේ අපි නේද ඔව් මම අරවා මගේ TM දෙන සින්දු නේද ඒ සින්දු ඇත්තටම දෙන්නේ නැහැ දැන් මෑත කාලේනේ අපේ සින්දුත් භාගයක් විතර නැහැ නෑ ඔවා කියන්නේ සිනමාව ආකර්ෂණීය ජනකාන්ත කලාවක් බවට පත්වෙන්න ගීත බලපෑවා කතා බලපෑවා නළු නිලියන්ගේ දස්කම් බලපෑවා මේ ඔක්කොම කාර්මික ශිල්පීන්ගේ දායකත්වය ඒ වගේම මේ රසිකයන්ගේ ප්‍රේක්ෂකයන්ගේ තිබුණු අමාරුව ඇම්ම සමහරු මේ පෝලිමේ ඉඳලා දැන් සුජාතා මං හිතන්නේ මාස පහක් විතර කොළඹ ගාමිණී හොල් එකේද කොහෙද දුවලා තියෙනවද ඔව් දවස් 100 දූපෝ තියෙනවා කියන්නේ ඒ පස්සේ ඊට ඉස්සෙල්ලා අවුරුදු ගණන් දිවලා තියෙනවා අවුරුදු ගණන් ඔව් කියන්නේ මේ හවුස්ෆුල් කියලා පිරිච්ච චිත්‍රපටි කොච්චර තියෙනවද මේ දැන් මෙතුමියත් අධ්‍යක්ෂවරියක් නේ සසර චේතනා හැමනේ සසර චේතනා තෝම विशिष्ट संगीत वेदिनिया गायन वेदिनिया වසර 74ක් පිරීම නිමිත්තෙන් සිනමාවට මා කීවා මේ ඔය කතාව සින්දු ඒ ඔක්කොම වගේම නළු නිලියන්ගේ හැඩ වැඩත් බලපෑවයි කියලා හොඳට බලන්න මාලනී ෆොන්සේකා කියන ශිල්පිනියගේ හැඩ වැඩ ලස්සන සිනමාව ආකර්ෂණීය මාධ්‍යයක් බවට පත් කරන්න කොයි තරම් දායක වෙලා තියෙනවද කියලා අප සතුව තියෙනවා නිදසුන් පෙළක් අපි බලලා කතා කරමු සිනමාවේ දිලිසෙන ගතියක් තියෙනවනේ රිදී තිරය කියලා ඕකට කියන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයලා වගේ රේඛාව වගේ වටිනා සම්භාවන වෙන තව දේවලුත් හැදුවා ඒ දිලිසෙන ගතිය හැබැයි වෙනම තිබුණා ඌම ওই දිලිසෙන ගතිය මං බල බල හිටිය අර විලාසිතා ටික බලන්නකො ඇඳුම් විලාසිතා ටික නේද මල් මල් ගවුන්ද ඕවාද හැබැයි ඒ කාලේ අනුකරණය කරන්නත් ඇතිව ගැල්ලම එහෙම නේද ඕව සමහරක් සමහර ස්ටයිල්ස් තිබුණා ඒ කාලේ මේ විශේෂයෙන් හතර දෙනාම් සූරේ කොණ්ඩේ පීරලා තිබිච්ච විදිය එතකොට දැන් මේ සීනාසි වසන්තේ තිබ්බ ඒකේ නැවතම මං තනි පාට සාරිය ඇඳෙමුළු චිත්‍රපටිය පුරාම ඉතින් ටෙලිෆෝන් කරලා අහනවා අපි මේ වගේ උත්සවයකට යනවා ඒකට මොන පාට සාරිය දාන්නද කියලා ඒ වගේ වහනක් තිබුණා ඉතින් මෙතන පීත්ත පටිය බෙදගෙන ඉන්න ආසාව ඕ ස්කාෆ් එක බෙදගෙන ඉන්නක කොටගවමන් කොටගවම කී දෙනෙකුට පෙම් කරලා තියනවද සිනමාවේ බුදු අම්මෝ ඔය ළඟ ඉන්න පෙම්මතෙක් නේද චිත්‍රපට 155 එම ඉතින් වැඩි හරියක් පෙම් කරන එක තමයි තියෙන්නේ එම් බලපුවහම මේ තරම් පෙම් කරපු කෙනෙක් ඉන්නවද හැබැයි ලංකාවේ කවුරුත් නැහැ නෑ ඒ ප්‍රේමයේ ලස්සනටත් බලපානවනේ දෙක එකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා නේද ඒ මල් ගතිය ඒ ලස්සන ගතිය දිකට පවත්වාගෙන යන්න ඔය ආදරය සෙනෙහස ඌව දිකට තියෙන එක වටිනවා දැන් ඊළඟට ඉන්න පෙම්වතාටත් ඒක අදාළයි ඒ විදිහටම එතුමාගෙත් වැඩ ගොඩක් තියෙනවා මම කල්පනා කළා අද ඒ ටික නොපෙන්නයින්ට අපි තව වැඩසටහනක් තියෙනවනේ මොකද හිතන්නේ ආචාර්ය රවින්ද්‍ර රද්දනේ මාත් ඒක හොඳයි කියලා මම නේද ආසන් තාගක් කියන්නේ ඇත්තටම මේ ඉන්නේ මේ අපේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ නියෝජනය කරන පිරිස් දැන් අද ගත්තොත් අද සිංහල සිනමාව ගැන මේ තරම් සතුටින් කතා කරන්න බෑ ඒ කියන්නේ යම් බිඳවැටීමක් සිනමාවේ තියෙනවා ප්‍රේක්ෂකයන් නැති වෙලා ගිහිල්ලා සිනමා ශාලාව ඇහෙනවා හොඳ සිනමා කෘති බිහි වෙන්නේ තාම කලාතුරකින් ඒක නිසා මේ අය නියෝජනය කරන්නේ සිනමාවේ ස්වර්ණමය උත්කර්ෂවත්ම යුගය මේ දවස්වල කතිකාව ඉතින් කොහොමද ආපහු ප්‍රේක්ෂකයන් සිනමා හලට ඇදගන්නේ කියන එක. ඉතින් ඇත්තටම ඒකට අපිට බොහොම සුළු කියන්නේ බොහොම සරල දෙයක් තියෙන්නේ. කියන්නේ ප්‍රේක්ෂකයා අපි සිනමා හලකට එන්නේ යම්කිසි වින්දනයක් ලබන්නද? ඒ වින්දනයක් ලබා දෙන එක අපි නිර්මාණකරුවෝ හැටර අපේ බගකීම. ඉතින් ඒක ප්‍රේක්ෂකයා කැමති කොයි විදිහද කියලා එක දැනගන්න. ඒ වගේම තමයි අපි නිර්මාණකරුවෝ හැටියටම වගේම අපි සිනමා හල් හිමියන්ටත් ඒකේ වගකීම තියෙනවා මේ වෙලාවේ. මොකද ඒ අයට අර එන ප්‍රේක්ෂකයින්ට පහසුකම් සලස්සලා දීලා මේ වෙලාවේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දීලා සෞඛ්‍යමය ගැටලු ගැන හිතලා නැවත වතාවක් මේ
ප්‍රේක්ෂකයින් ගෙන්න ගන්න එක මං හිතන්නේ මේ වෙලාව වැදගත්. ඉතින් ඒක ගොඩාක් කතිකාවල් මේ දවස්වල කෙරෙනවා. මං හිතන්නේ මේ තත්ත්වය හැමදාම තියාගෙන ඉඳලා බෑ. මොකද මේ දකිද්දි අපි උනත් මේ අපිට දැනෙන මේ සතුට ප්‍රේක්ෂකයින්ට අපි දෙන්න ඕනේ. ඉතින් ඒ සතුට දෙන්න ඒගොල්ලන්ව නැවත සිනමා හලවලට කැඳගෙන එන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් ඒගොල්ලෝ යම් කිසි මුදලක් යොදවලා මේ වින්දනේ ලබන්නේ. ඒකට අපි සාධාරණ සතුටක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් ඒක මේ දවස්වල ඇත්තම විශේෂයෙන් කතිකාවල් ගොඩ නැගිලා තියෙනවා. ඒකට නොඑක් ප්‍රශ්න තියෙනවා. ඉතින් හැබැයි අපි චිත්‍රපටි කර්මාන්තේ ඉන්න හැටියට අපේ වගකීම එකට එකතු වෙලා එහෙට මෙහෙට එක එක ප්‍රශ්න වලට ඇදිලා යන්නේ නැතුව අර වටුකුරුල් රෑන අර එකට දැල උස්සගෙන ගියොත් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එක එක්කෙනා නැගිටලා වෙන වෙන විදිහට කතා කරොත් අපිට මේක විසඳ ගන්න බෑ. අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවේ කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ නේද රවී මං හිතන්නේ. පැහැදිලිව මම හිතන්නේ මේ ප්‍රශ්නේ දිහා බලගත් ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා මේ ඇති වුණ කඩාවැටීම තරමක් පසුබෑස්මක හිටියා. අපිව කඩාවැටෙන තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ නිසා දැන් මේක වෙනස් තත්ත්වයක්. මේන් ගොඩ එන්න ඔය පැරණි වාද විවාද අමනාප එහෙම නැත්නම් එක එක්කෙනාට ඇඟිල්ල දික් කිරීම පැත්තක තියලා සමස්ත කර්මාන්තේම එකතු වෙලා එක අරමුණකින් ඉදිරියට යන්න තීරණය කරගත්තොත් අපි සාමූහිකව මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් පැහැදිලිව මට විශ්වාසයක් තියෙනවා අනාගතයේ පැහැදිලිවම අපිට නැවතත් සුබදායක කරගන්න පුළුවන් කියලා. දේශීය සිනමාවට වසර 74ක් පිරීම නිමිත්තෙන් සිනමාව සහ ගීතය ගැනයි අප කතා කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්තයා. මට දැන් මෙහිදී අපි අපේ අර සිනමාව සහ ගීතය කියලා කතා කරනකොට මේ සිනමා ගීතය සම්බන්ධව මොනතරම් මෙහෙවරක් කරලා තියෙනවද මේ අපේ ප්‍රවීණයන් කියන එක මෙහිදී අපි කෘතවේදීත්වෙන් යුත්ව සටහන් කරොත් හොඳයි කියලා මම කල්පනා කරන්නේ. ඒ කියන්නේ දැන් මුල චිත්‍රපටයේ ඉඳලම මේ මේ අශෝකමාලා ඉඳලම මේ 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 ස්වතන්ත්‍ර නිර්මාණය කරපු ඒ ගවුස් මාස්ටර් නේද? ගවුස් මාස්ටර් ගවුස් මා ඊට පස්සේ එනවා මේ මුතුසාමි මාස්ටර් දෙකටම බොහොම දක්ෂයෙක්. ඔය මාතලන් චිත්‍රපටයේ මුතුසාමි මාස්ටර් සම්පූර්ණයෙන්ම ප්‍රේම තරංගයේ තියෙනවනේ. ඔව්. ඉතින් ඒ වගේ යාට ඉන්දියාවෙන් සම්මානත් හම්බෙලා තියෙනවා මේ ඒ තනු රචනා වලට මේ ලංකාවේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට. ඊළඟට දැන් ඒ විදිහට එනකොට දැන් PLS සෝම්පාල මාස්ටර් හිටියා. ඔය මේ අනුකරණ සංගීත ඔයම රටාව යද්දී ඊට පස්සේ එන යුගය කෙලින්ම සරත් දසනායක කියන සංගීතවේදියාත් ආචාර්ය කේමදාසයන් කියන සංගීතවේදියාත් පතාක යෝධයෝ දෙන්නෙක් වගේ තමයි මේ ඉදිරියට ගෙනිච්චේ. සිනමා කර්මාන්තේම පැවැත්ව තිබුණේ මේ දෙදෙනාගේ අතේ. ඒ අතරතුර සිනමා කෘතීන් කීපයක් බිහි වෙලා තියෙනවා. දැන් පණ්ඩිත අමරදේවයන්ගේ මේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයෙන් යුක්ත ගීත එකක් නැර අද මේ සියලුම මේ පරම්පරා දක්වා ජනප්‍රිය වෙලා තියෙනවා. ඊළඟට මේ සෝමදාස ඇල්ලිවිටිකල මාස්ටර්, ලයන ලල්ගම් මාස්ටර්, ඒ සියල්ටන් අයිය ගැන අපි දැන් කතා කරා. මේ ඊළඟට සිසිර සේනාරත්න මොනතරම් ලස්සන ගීත ඉදිරි මේ හොඳ ගීත ගන්නවා. රොක්සාමි මාස්ටර් ඉතින් නා ක්ලැරන්ස්. ඔව් ක්ලැරන්ස්. මොකද ඊට පස්සේ වික්ටර් රත්නායක, ආචාර්ය වික්ටර් රත්නායක කියන්නේ ওই විදිහට මේ මේ ගීතවලට සිනමා ගීතයට විවිධ අන්දමින් දායකත්වය ලබා දෙච්ච මේ දුන්න අයට අපි මේ බොහොම මේ වසර 74 පුරා කරපු මෙහෙවර ආගේ කරන්න ඕනේ. ඊට පස්සේ මේ මේ මෑත කාලයේදී හුඟක් මේ චිත්‍රපට නිර්මාණය කරන එක අමුතු පැත්තකට හැරිච්ච නිසා ඒ කියන්නේ ටිකක් මේ ඒවයි තිබිච්ච සංකල්ප ඒ අනාදිය මේ අමුතු දේවල් මේ යෞවන පරපුරත් එක්ක ආපු නිර්මාණත් එක්ක මේ ගීතය ක්‍රමානුකූලව මේ පසුබැස ගැන නිකන් අඩුවේගෙන ගියා. ඉතින් සමහර විට මේ ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලට අඩුවීමට සමහරලාට ඒකත් හේතුවක් වුණා කියලා මම හිතන්න පුළුවන්. දැන් වින්දනයක් කියන්නේ දැන් එතන ගිහිල්ලා ගොඩක් වෙලාට චිත්‍රපටයේ බොහෝ ගැඹුරු තේමාවන් මේ 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 නරඹලා තවත් බරක් ඔළුවේ දාගෙන යන්න කැමති නැහැ සමහර ප්‍රේක්ෂකයෝ. ගොඩක් වෙලාවට සිනමාව වින්දනයක් හැටියට මේ
මේ ඒගොල්ලන් භාවිතා කරේ. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ ගීත අඩුවීම තුළින් මේ සිනමා කර්මාන්තයට කිසියම් බලපෑමක් වුණාද කියලා. ඉතින් ඒ නිසා මේ අපි කියපු නම් වලින් මේ හැම දිනම කරපු විශිෂ්ට මෙහෙවර මම හිතන්නේ හරිම අගය කරන්න ඕනේ මේ වසර 70 74 පුරාම. ඔබ සිසිර සේනාරත්නයන් ගැන සඳහන් කළා. ඔව් විශිෂ්ට සංගීතවේදියෙක් ගායන වේදියෙක් ඒ වගේම ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අප විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අප සතුව තියෙන රූපරාම් පෙළක් සිසිර සේනාරත්නයන් කියන්නේ කවුද කියලාත් අපේ ප්‍රේක්ෂකයෝ වර්තමාන පරම්පරාව දැනගන්න උන වටිනා ආකර්ෂණීය නිර්මාණ ගුණයක් තියෙන නිර්මාණ මාලාවක් තියෙන මගේ පළවෙනි චිත්‍රපටයේ සංගීත නිර්මාණ සිසිර සේන. ඔව් පුංචි බබා. ඔව් පුංචි බබා. හොඳයි. මගේ පරපුරේ මේ දැන් සෝම්පාන රත්නායක එච් එම් ජයවර්ධන එවැනි අයත් සිහිපත් කරන්න ඕනේ. මොකද ඒ අයත් එක තමයි අපි අත්වැල් බැඳගෙන ආවේ. රවින්ද්‍රනන්දනිය මහත්තයා මේව දකින්නකොට මොකද හිතෙන්නේ? මෙහිමයි දැන් ඒක ඒක තමයි මම අර කලිනුත් කියන්න හැදුවේ මගේ ඒක හරියට කියුණාද දන්නේ මේ සුන්දරත්වය දැන් මෙතනම මේ අපිට දැනෙන හැඟීම බලන්න මේ රූපරාමු නැවත නැවත දකිද්දි මොන තරම් ආනන්දනීය මොන තරම් සුන්දර ලෝකයක්ද මේ 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 සිනමාව කියන එක දැන් ඔතවා ඉස්සෙල්ලා කිව්වා මෙතන ඉන්නකොට මේ පිරිස දිහා බැලුවහම ඔබ වාග්්‍යවන්තයි කියලා හිතුණා කියලා මේ කණ්ඩායමත් එක්ක ඉන්න එක ඔබට මේ මටත් හිතෙනවා එහෙම මේ දෙපැත්ත බැලුවහම මේ අයත් එක්ක එක රූප රාමුවක මේ පැත්තෙන් මේ තුන් දෙනයි මේ දෙන්නයි එක්ක මේ එක රූප රාමුවක පෙනිලා අපේ සිනමාවේ අපි පුරෝගාමියෝ වගේ කියන්නේ බොහොම කාලයක් නියුතු වෙච්ච අය ලොකු දායකත්වයක් දක්වපු අය එකට ඉන්න නන්දා මාල්ලි මහත්මිය ගාව ඉඳගෙන එතුමියගේ කටහඬ මේ තරම් මේ මේ සජීවීව ගී ගයනවා අහන්න මට ලැබුණේ දැන් ඒ වගේම මම කියන්න ඕන මේ උරේෂට උරේෂත් මේ කණ්ඩායමටම අයිති කියලා මට හිතුණා පැහැදිලිවම අවසානයේට කියපු ගීතය ආපුවාම ඈත නැත් මෙතන මිනී තරමටම ඉදිරියට ඇවිල්ලා ඉන්නවා ඉතින් මේ කොයිතරම් වටිනවද කියලා බලන්න මේක ඒ සුන්දරත්වය ඔබ ලබා දුන්න මේ අද වැඩසටහන පටන් ගත්ත වෙලාවේ ඉඳලා ගෞරවණීය විදිහට ආදරණීය විදිහට ප්‍රේමණීය විදිහට සිනමාව ගැන කතා කළා සිනමාව ඒ තරම් ආදරණීයයි ඒක තමයි අද ලැබුව ලොකුම අත්දැකීම ආදරණීය ප්‍රේමණීය දේවල් තව ගොඩක් තියෙනවා අපි ඒක ලබන සතියේ තියාගමු නේද ආදරේ වැහෙන දේවල් නේද අපි ඊළඟ වැඩසටහනෙත් කතා කරමු අවුරුදු 74ක ඉතිහාසයේ ඉතින් මේ පැයකින් දෙකකින් කතා කරලා ඉවරයක් කරන්න පුළුවන් නෑ නේද අපි සිනමා ගීයකින් අද කතා බහට විරාමයක් දෙමු හැබැයි බලාපොරොත්තු ඇතුව මේ වැඩසටහනේ තව පියවරක් තියෙනවා කතා කරන්න දේවල් තියෙනවා ගීත මාලාවක් තියෙන බොහෝම ආකර්ෂණීය ජනකාන්ත ගීත මාලාවක් තියෙනවා තව ඊළඟ වැඩසටහනටත් මහාචාර්යතුමා ඇතුළු පර්ෂදයට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා මා ඊළඟ වැඩසටහනේ නැවත මතක් කරන්න මේ ගායනෙන් අපි අද කතා බහට නැවතීමක් තියෙනවා ගිරාගෙන මාල පොටක් වන් කොමර පිටි මාලේ පාට සරුංගල් පාට නිරාගෙන රුව දිලනා නීලේ වතු සුදු මල සේමා වතුරු සිරු බො
කදිම වූවම් යොදලා කවිසිපද ගොතලා මාගේ මව්බිම අවදි පෙරණ හඬ